සිරිමාව බණ්ඩාරනායක කාන්තා පරිෂදේ වකින් සංවිධානය කළ සැමරුම් උත්සවයේ පැවැත්තුනේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිසරයේ පිහිටි බණ්ඩාරනායක මැතිණියකි පිළිරුව අභියසති. අමාත්‍ය නිවල් සිරිපාද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම උත්සව භූමියේ එක්පසෙක අසුන්ගෙන සිටියේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම එම අවස්ථාවට එක් වුණා. පුෂ්ප පහර දැක්වීමක්ද මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද ජන්මදින සැමරුමට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම ගමකම අස්සක් මුල්ලක් නැහැ, මුල් දිවගියපු පක්ෂයක්. ඒක මහ රුක්ෂයක්. ඒක ගලවන්න කාටවත් බැහැ. ඒක දුර්වල කරන්න නොයෙකුත් උත්සාහ තියෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අපි, බණ්ඩාරනායක මැතිතුමාට බණ්ඩාරනායක මැතිණියට ගෞරව කරන අපි එකට එකතු වෙලා මේ පක්ෂය රකින්න ඕන. නොයෙකුත් මතිමතාන්තර තියෙන්න පුළුවන් පක්ෂයේ නායකයෝ අතර, සමාජිකයෝ අතර. හැබැයි ඒව ප්‍රධාන දේවල් වෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ. තමුන් ආශිර්වාද ලැබිලා රට බේරගනි, අපි බේරගනි කියලා. එතුමියට මේ පක්ෂය ඒකරාශී කරගෙන ඉදිරියට යන්න පුළුවන් උනේ එතුමියගේ තිබුණු කුමන ගුණාංග නිසාද? එතුමිය මම මෙච්චර වැරදි ඇද්ද කියලා මට බොරල්ල සම්පූර්ණ සංවිධායකම දුන්නේ නැහැ. කවුරුහරි කිරිහැකියක් ගෙනත් දුන්නා කියලා සංවිධායකම දුන්නේ නැහැ. කවුරුහරි රුපියල් ලක්ෂයක් දුන්නා කියලා සංවිධායකම විකුණුවේ නැහැ. එතුමිය තීක්ෂණව බුද්ධිමත්ව තීරණ ගත්තා. මට දුන්නේ බොරල්ලෙන් භාගය. ශක්තිමත් සංවිධායකව හෙව්වා. පාගේ රස්තිය අධිකාරකවරෙක් නැහැ, සංවිධායකම් දුන්නේ නැහැ. උදේ නැගිටිනකොට අපේ සංවිධායකම් ඉවත් කළා නැහැ කවදාවත්. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරා. 77 ඉඳලා 94 වෙනකන් රාජ්‍ය බලයට ලොල් වෙන්නේ නැතුව විපක්ෂයේ දේශපාලන භූමිකාව කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්නට පුළුවන් වුණායි කියන එක අපි කොහොම පැහැදිලිව මේ අවස්ථාවේ මෙතන ඉන්නකොට මතක් කරන්නට ඕනේ. එහෙම එතුමිය කරපු කැපකිරීම හින්දා තමයි 94 යාභවතාවක් චන්ද්‍රිකා මෙතනට බලයට එන්නට පුළුවන්කම ලැබුණේ. බලය පිළිබඳ කාරණාව හැම පැත්තෙම දෝලණය වෙන්නට පුළුවන්. හැබැයි එතුමිය දකින වරප්‍රසාදයේ පිටිපස්ස යන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවලා දුන්නේ නැහැ කියන එක අපි කොහොම පැහැදිලිව මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. අපි අහසේ ඉඳන් බණ කියලා හරියන්නේ නැහැ. අපි බණ කියලා නම් පොරවට බැහැලා බණ කියන්නට ඕනේ. බණ්ඩාරනායක මහතුමා දූෂිතයෙක් කියලා ඇමතිවරේ කස් කළාට පස්සේ ඊළඟට මගේ ආණ්ඩුවෙන් තමයි මම දූෂිතයෙක් කියලා ඇමතිවරේ කස් කළේ. මම මුලින්ම එදා ඉඳලා මේ පක්ෂයට පත් වෙච්ච දවසේ ඉඳලා අද දක්වාම කිසිම පුද්ගලයෙක්ෙන් මම ඔප්පු කරන පුළුවන් නම් ඇවිල්ලා කියන්න මම සතේක වංචාවක් කරලා කියන කෙනෙක් නෙවෙයි. අපි අපේ ප්‍රතිමා දෙක ඉදිරියේදී සපත කරන්නට ඕන. අපි කවුරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දාලා වෙන දේශපාලන පක්ෂවල කවුරුකාරු වෙන්නේ නැහැ කියලා. මගේ කතාවේ කන්න උදයක් ඕන තරම් තියෙනවා මගේ කතාවේ.